ස්වාමින්වහන්සේ විරාමයට යන්නට කලින් ඔබ වහන්සේට මතක් කළා සේ අපි දකිනවා ස්වාමින්වහන්සේ රටක නීතිය ක්‍රියාත්මක කරන අවස්ථාවලදී විවිධ පුද්ගලයන්ට දඬුවම් දීම් සිද්ධ වෙනවා සමහර විට මරණීය දඬනය නියම වෙන අවස්ථා තියෙනවා එහෙම දඬනයන් පැනවූ අවස්ථා ඉතිහාසෙත් තිබිලා තියෙනවා ස්වාමින්වහන්සේ මේ ආකාරයට නීතියට අනුව කෙනෙකුට දඬුවම් කිරීම කොහොමද ධර්මානුකූලව කෙනෙක්ගේ ජීවිතයට බලපෑම් කරන්නේ ඕක අපි ගලප ගන්න ඕනේ මෙහෙමයි නෝනා දැන් රටේ ජනතාව රජ කෙනෙක් නැත්නම් නායකයෙක් නැත්නම් ජනාධිපති කෙනෙක් පත් කරගන්නවා එතකොට ඒ ජනාධිපතිකෙනා පත් කරගන්නේයි රටේ තියෙන ව්‍යවස්ථාවට අදාළව රටේ නීතිය සාමය කියන කාරණේ රකින්න එතකොට අනිවාර්යයෙන්ම ජනාධිපතිකෙන කියන කෙනා රටේ නායකයා රජ කියන කෙනා බැඳිලා ඉන්නවා පොදු ජනතාවේ නිදහස උදෙසා නීතිය සාමය රකින්න එතකොට මේ නීතිය සාමය රකින්න පොලිසියක් ඉන්නවා හමුදාවක් ඉන්නවා ඒ සියල්ලම ඉන්නවා තේරෙනවද එතකොට බලන්න දැන් බැඳිලා ඉන්න මේ නීතිය රකින්න තේරෙනවද ජනතාව ඡන්දයක් දීලා පත් කළ යුතුකමක් එයා එතකොට ජනාධිපතිතුමා රටේ නායකයා උසාවිය තීන්දුවක් දෙනවා මේ කෙනා මැරුණා මේ කෙනා අනිවාර්යයෙන්ම මරණීය දඬුවම් යොමු කරන්න කියලා එතකොට රටේ නායකයා එයාව යොමු කරන්න කියලා තීන්දුවක් දෙනවා එතකොට මේ යොමු කරන මොහොතේම ප්‍රාණඝාතක අදාළ අකුසලිය එයාට සිද්ධ වෙනවා එතකොට මේ මිනිස්සයා එල්ලුම් ගහේ එල්ලන අලුගෝස මහත්තයාට ප්‍රාණඝාතක අකුසලිය ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා එහෙනම් නෝනා නිරේ ඉන්න යම රජුරවන්ටත් යම පල්ලන්ටත් ඊට අදාළ අකුසල් විපාක මේ විදිහටම ගලපන්න ඕන මෙතන නායකයෝ ඉන්නවා මෙතන ඒවා ක්‍රියාත්මක කරන්න හමුදා පොලිසිය ඉන්නවා මේ දඬුවම් දෙනකොට ඒගොල්ලන්ට ඒ වයින්න ඒක අතනත් ඒකමයි වෙන්නේ දෙතන මේකයි වෙන්නේ ලෝක ධර්මයන් තුලින් මේගොල්ලන්ට බලේ පවර්ලා තියෙනවා නීතිය සාමය රකින්න කියලා මේක රකින්න ඒක ගිහිල්ලා ඒගොල්ලෝ අකුසල් කරගන්න අරක ලෝක ධර්මයේ විදිහින් අරගොල්ලන්ට බලේ පවර්ලා තියෙනවා නිරේ මේක විදිහින් ඒගොල්ලෝ චෙක් කරගන්න ඕකමයි වෙන්නේ එච්චරයි ඉතින් ওই දෙකෙන්ම මිදෙන්න නම් අපි මේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕන එච්චරයි වෙන දෙයක් නෙමෙයි